සාදරයෙන් පිළිගන්නවා හට් ටීවී YouTube නාලිකාවට අද අපි බලමු වැඩි වැඩ නැතුව ඕනම කෙනෙක්ට හදා ගන්න පුළුවන් වෙනස් විදියේ රසකට කරි මුකුත් නැතුව කන්න පුළුවන් අලුත් නූඩල්ස් එකක් හදා ගන්න ආකාරය කොහොමද කියලා. ඉතින් මම මුලින්ම මතක් කරන්න කැමතියි මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් මතක් කරනවා. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ වෙනස් විදිහේ වෙනස් රසකට හදන අලුත් නූඩල්ස් එක හදාගන්නේ කියලා. මම මුලින්ම කරන්නේ තාච්චියක් ලිපේ තියලා ඒකට වතුර ලීටර් 3ක් එකතු කරගන්නවා. වතුර ලීටර් 3ක් එකතු කරගෙන ඒක ටික වෙලාවක් රත් වෙන්න දෙන්න. ටික වෙලාවක් රත් වෙනකොට මම ඒකට නූඩල්ස් ග්‍රෑම් 400ක් එකතු කරගන්නවා. නූඩල්ස් ටික එකතු කරගෙන අඩු ගින්දරේ තියාගෙන මම ඒක ටික වෙලාවක් මේ විදිහට තඹ ගන්නවා. නූඩල්ස් එකතු කරගෙන සාමාන්‍ය ගින්දරේ විනාඩි 5ක් 10ක් හොඳට තඹ ගන්න. නූඩල්ස් ටික මෙන්න මේ විදිහට සැරෙන් සැරේ හොඳට පෙරලා ගන්න. එතකොට ඉක්මනට තැම්බෙන්න ගන්නවා තන තන අමු වෙන්නේ නැති වෙන්න. හරි දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් මම ගොට්ටක් භාවිතා කරලා මේ විදිහට වතුර බේර ගන්නවා. වතුර බේරගෙන සාමාන්‍ය නූඩල්ස් තැම්බුවට පස්සේ ඇලෙන ගතියක් තියෙනවානේ. අන්නේ ඇලෙන ගතිය නැති කරගන්න මම මේ විදිහට ටැප් එකට අරලා හොඳට හොද ගන්නවා. හැබැයි දැන් තියෙන සමහර නූඩල්ස් පැකට් වල ගහලම තියෙනවා මේක වතුරේ හොදන්න අවශ්‍ය නැහැ කියලා. ඒ වුණාට මම සාමාන්‍ය පුරුද්දක් විදිහට හොඳට හොදලා ගන්නවා මේ විදිහට ටැප් එකට අරලා. එතකොට අර තියෙන ඇලෙන ගතිය නැති වෙලා යනවා සම්පූර්ණයෙන්ම. බලන්න මෙන්න මේ විදිහට ඇලෙන්නේ නැතුව හොඳට ගානට නූඩල්ස් ටික වෙන් වෙන්න තියෙන්න ඕන. දැන් මම කරන්නේ තාච්චියක් ලිපේ තියලා ඒකට පොල් තෙල් මේ සෑදී 4ක් එකතු කරගන්නවා. පොල් තෙල් එකතු කරගෙන මේ විදිහට ටික වෙලාවක් රත් වෙන්න දෙන්න. හරි දැන් පොල් තෙල් ටික රත් වෙලා තියෙන්නේ. මම දැන් මේකට කරපිංචා කොළ 7ක් 8ක් එකතු කරගන්නවා. ඊළඟට රම්පේ කොළ 2 3ක් එකතු කරගන්නවා. කරපිංචා සහ රම්පේ කොළ එකතු කරගෙන ටික වෙලාවක් මේක බැදෙන්න දෙන්න. රම්පේ සහ කරපිංචා ටික වෙලාවක් මේ විදිහට බැදෙනකොට තෙල් වලට ඒ රසය සුවඳ එකතු වෙලා තෙල් වල කරපිංචා රම්පේ වල රසය එන්න ගන්නවා. මේ විදිහට ටික වෙලාවක් බැදෙනකොට මම දැන් මේකට කපාගත්තු සුදු ලුණු තේ හැඳි දෙයක් එකතු කරගන්නවා. සුදු ලුණු එකතු කරගෙන ටික වෙලාවක් මේ විදිහට හොඳට කවලම් කරන ගමන් බැද ගන්න. හරි දැන් හොඳට බැදිලා තියෙන්නේ. දැන් මම මේකට සිහින්ව කපාගත්ත ලුණු ග්‍රෑම් 50ක් එකතු කරගන්නවා. ලුණු ටික එකතු කරගෙන මේ විදිහට ටික වෙලාවක් හොඳට බැද ගන්න. මෙන්න මේ විදිහට හොඳට කවලම් කරන ගමන් ටික වෙලාවක් බැද ගන්න. හොඳයි දැන් ලුණු ටික බැදිලා තියෙන ටික. දැන් මම මේකට හොඳට හොදලා ගත්ත වේලිච්ච මිරිස් කරල් දෙකක් තුනක් විතර අරගෙන ඒක කඩලා මේ විදිහට එකතු කරගන්නවා. දැන් මම මේ ලුණු ටිකයි මිරිස් ටිකයි හොඳට රන්වන් පැහැයට එනකම් බැද ගන්නවා. තාමත් ඔයා අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් පහල දින subscribe button එක click කරන්න. ඒත් එක මේ ළඟින්ම තියෙන bell icon එකත් click කරන්න කියලා මතක් කරනවා. ඒකේ තියෙන all කියන mode එක select කරන්න. එතකොට අපේ video වල notification ගන්න පුළුවන්. comment කරන්න, like කරන්න කියලාත් මතක් කරනවා.
දැන් සැරෙන් සැරේ මේ විදිහට කවලම් කරගන්න. දැන් ලුණු ටික හොඳට බැදිලා තියෙන්නේ. දැන් මම මේකට ලුණු තේ හැඳි දෙකක් එකතු කර ගන්නවා. ලුණු රසය අනුව එකතු කර ගන්න පුළුවන් ආට. ලුණු එකතු කරගෙන හොඳට ටික වෙලාවක් කවලම් කරන්න. මොකද තෙල් එක්ක අපි කවලම් කරන්නේ. ලුණු කවලම් වෙලා නැති වෙන්න පුළුවන්. ඒ හින්දා හොඳට ටික වෙලාවක් කවලම් කරන්න. දැන් ලුණු ටික හොඳට කවලම් වෙලා තියෙන්නේ. දැන් මං තම්බගෙන හොදගත්ත නූඩල්ස් ටිකෙන් ටිකක් එකතු කර ගන්නවා තාච්චියට. තාච්චියට එකතු කරගෙන මේ විදිහට හොඳට කවලම් කරන්න. මේ විදිහට කවලම් කරනකොට ටිකක් පාට වෙනස් වෙන්න ගන්නවා. අන්න ඒ ගන්න එනකන් හොඳට ටෙම්පරාදු වෙනකන් ටික වෙලාවක් කවලම් කරන්න. කවලම් කරලා ලාදු මුරු පාටක් එනකොට මෙන්න මේ වගේ ලාදු මුරු පාටක් එනකොට මම දැන් ඒකට ඉතුරු නූඩල්ස් ටිකත් එකතු කර ගන්නවා. ඉතුරු නූඩල්ස් ටිකත් එකතු කරගෙන ටික වෙලාවක් මේ විදිහට හොඳට ටෙම්පරාදු කරගන්න. කලින් වගේම ලාදු මුරු පාටක් එනකන් හොඳට ටෙම්පරාදු කරගන්න. ලුණු මදි වගේ නම් ලුණු එකතු කරගන්න. හොඳයි දැන් ගාන්ට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ ගාන්ට නම් හොඳට ටෙම්පරාදු කරගන්න. හොඳයි මේ තියෙන්නේ අපි හදාගත්ත නූඩල්ස් එක. මේ නූඩල්ස් එක මොනවත් කරි නැතුව නිකන් කන්න පුළුවන්. හරි රසයි. ඉතින් ඔයත් මේ විදිහට නූඩල්ස් එකක් හදලා බලන්න. හදලා මොන හරි ගැටලුවක් තියෙනම් අපිට කමෙන්ට් කරන්න. හොඳට ආවනම් ඒකත් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් මොන හරි දෙයක් වා ගත්ත නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න කියලා මතක් කරනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න කියලාත් මතක් කරනවා. මේ වගේ රසවත් අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. ස්තුතියි.